ඒ බ්‍රුසෝ අද පෙට් ටෝක් එකෙන් ගේන්න අපි සූදානම්. මේකල ගැන ඉතින් අපි මීට කලින් කතා කරා. අද කතා කරමු කලින් කතා කරාට වඩා දේවල් ගැන අපි පෙට් ටෝක් එකෙන්. මේ තරහ වෙලා වගේ ඉන්නේ. තරහ වෙන්න එපා යාළුවනේ. ඉතින් පෙට් ටෝක් එකෙන් අද කතා කරන්න සූදානම් අපි කානි ක්‍රූසොත් එක්ක ඉතින් අපි මිරිහාන්ට අවිල්ලා ඉන්නවා. අද දවසේදී මේකල ගැන කතා කරන්න. ලොකු අතීතයක් තියෙනවා. අතීත ගැන අපි මීට කලින් කතා කරා. ඉතාලියේ යුද හමුදාව ප්‍රයෝජනෙට ගත්ත බල්ලෙක් තමයි මේගොල්ලෝ. සාමාන්‍ය බැලු බැල්මට ගොඩක් භයානක වුණාට සුරතල් විදියට දරුවොත් එක්ක ගොඩක් ආදරෙන් හදන්න පුළුවන් බ්‍රීඩ් එකක් තමයි මේ. බැලු බැල්මට ඉතින් බය වුණාට බය වෙන්න එපා. හරි ආදරෙන් හදන්න පුළුවන් ට්‍රේන් කරලා සෝෂලයිස් කරලා ගත්තම. ඉතින් මේ හැමදේම ගැන අද කතා කරමු කානේ ක්‍රූසෝ මේ පෙට් ටොක් අද සුරතලන් වෙනුවෙන් මේගොල්ලොත් එක්ක. එවරි මෝර්නින් වගේ 11 මාට ඔය වගේ 12 වෙනි ඉස්සෙල්ලා කොහමද පොඩ්ඩක් මේ ටවල් එක දාලා මේක කරන එක ඒකට ඔටෝමැටික්ලි මේජස් වුණා. එතකොට දැන් මේ මේගොල්ලෝ අපි කියනවා දැන් මේගොල්ලන්ගේ පැටවුන්ට එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේම නැද්ද? එතකොට ඒගොල්ලන්ට ඒක අදාළම නැද්ද? නෑ පැටවුන්ට නම් දැන් මේ දැන් ටිච මේ ටැන්ත්‍රාගේ පැටව 4 දෙනෙක් ඉන්නවා. මේ තමයි ඒගොල්ලෝනේ. 3 දෙනෙක් විතර ඉන්නවාද? 3 දෙනාට නම් කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. ඒගොල්ලන්ට අර මේගොල්ලන්ට කරන දේවල් කරන්න ඕනේ නැහැ. නැහැ. දැන් මේගොල්ලෝ ජයන්ට් බ්‍රීඩ් එකක් හින්දා මේගොල්ලන්ගේ විටමින්ස් ඊට පස්සේ මේගොල්ලන්ට කැල්සියම් ඊට පස්සේ මේගොල්ලන්ට කන්න දෙන දේවල් එක එක දේවල් ඇති. ඔව් මේගොල්ලන්ට මං දෙන්නේ ඩොග් ෆුඩ් තමයි ගොඩක්. ඩ්‍රයි ඩොග් ෆුඩ් තමයි ගොඩක් දෙන්නේ. හා. ඉඳලා හිටලා මේ රයිස් උත් දෙනවා. ඩොග් ෆුඩ් තමයි වැඩිපුරම දෙන්නේ. එතකොට ආරවෙල් කීයක් දෙනවද? දෙකක්. දෙකකට කඩලා තමයි දෙන්නේ. ඒගොල්ලන්ට දෙන්න තියෙන ප්‍රමාණයක් තියෙනවා මේ ෆුඩ් එකේ ටයිප් එකට ඒක මං දවසට දෙපාරකට කඩලා තමයි දෙන්නේ. එතකොට සාමාන්‍ය දැන් අරගොල්ල පැටව් පැටවුන් කොහමද කන්න දෙන්නේ? පැටවුන්ට නම් මං 6 පාරක් දුන්නා ගන්න දවසකට. ඔව්. එතකොට ඒගොල්ලන්ට ඩොග් ෆුඩ් එකක් තියෙනවද? ඒගොල්ලන්ගේ ඩොග් ෆුඩ් එක තමයි ඒගොල්ලන්ගේ ස්ටාර්ට් එකක් තියෙනවා. ඒ ස්ටාර්ට් එක තමයි දෙන්නේ. ඩොග් ෆුඩ් විතරයි. ඩොග් ෆුඩ් විතරයි. රයිට්. කැලුම්. දැන් ඇයි මේ කානි ක්‍රූස කෙනේ? තා බ්‍රීඩ්ස් ඕනද නැන්ද දෙන්නේ ඇයි මේ? ඔව්. මහසන් ඇත්තටම මේක ඇවිල්ලා ලංකාවේ මේ බ්‍රීඩ් එකකින් කියන්නේ හැමෝම අපි ගත්තොත් එහෙම දන්නවා ඩොපමන්ස්ලා ඒ වගේ අපිට ආවානේ කියන්නේ අපි රටට ආවේ කිනුච්ච ගොඩක් කට්ටිය හදනවානේ දැන් මේක ඇවිල්ලා ඇත්තටම විශේෂත්වයක් තියෙන සතෙක් දැන් වෙරි ෆස්ට් ටයිම් තමයි ඇත්තටම මමත් මේක බ්‍රීඩ් එක ගෙනල්ලා දැන් මෙයා හංගේරියාවෙන් ඉම්පෝට් කරේ ඉතින් අපි ඇත්තටම කියන්නේ මේක අපේ කේසල් එකේ මිස විරාජ් ෆෙනැන්ඩෝ මතක් කරන්න ඕනේ ඉතින් එයාගෙන් තමයි මම මේව ගෙන්න ගත්තේ කියන්නේ අපි ඇත්තටම කියන්නේ අපි මේ වගේ බ්‍රීඩ්ස් වලට ලංකාවේ යන්න ඕන අලුත් ඒවා වලට අලුත් ඒවා වලට මොකද දැන් අපි ගත්තොත් එහෙම අපි හැමදාම රත්වැලස්ලේ වගේ ඉන්න මේකට ඇත්තටම කියන්නේ අපි මේකේ මාකට් එකක් ඉස්සරහට හැදෙන ඔටෝමැටිකලි ඒකත් එක්ක මේක ඇත්තටම කියන්නේ හරි ෆ්‍රෙන්ඩ්ලි අපිට ගොඩක් කියන්නේ අපි ඊසි වෙරි ඊසි අපිට හැන්ඩල් කරන්න පුළුවන් හොඳ බ්‍රීඩ් එකක් තමයි කාණේ ක්‍රොස් මේගොල්ලෝම ට්‍රේනින් කරන එක අත්‍යවශ්‍ය කාරණයක් නැත්නම් අනිවාර්යයෙන් පිට එක්කෙනෙක් ආවදින් යන්න වෙන්නේ කැලේ නැතුව. එතකොට ඔයා මේව ට්‍රේන් කරලා තියෙන්නේ කොහොමද කරන්නේ? මේ දෙන්නම ට්‍රේන් කරලා මේ දෙන්නම ෂෝ කරලා මේ මේගොල්ලෝ පපි ග්‍රේඩ් එකේ ෂෝ කරේ. පපි ග්‍රේඩ් එකේ බෙස් ෆීමේල් බෙස් මේල් දෙන්නම ෂෝස් දෙකේම 96 97 දෙකේම මේ දෙන්නම ෆස්ට් ප්‍රයිස් විනර්ස්ලා. ආහ්. ඒ කියන්නේ ඩොග් ෂෝස් වල. ඩොග් ෂෝස් KSL ෂෝ එකේ. අනිත් බ්‍රීඩ්ස් වලට සාපේක්ෂව දැන් ඔයා දැන් මාස ගණනක් තිස්සේ මේගොල්ලෝ හදනවා. එතකොට අනිත් බ්‍රීඩ්ස් වලට සාපේක්ෂව මේගොල්ලන්ට තියෙන විශේෂ දක්ෂතා මොනවාද විශේෂ මොනවාද මේගොල්ලන්ට දකින්න පුළුවන් දේවල් හරිම ඇක්ටිව් හරිම ඇක්ටිව් හරිම ඒ කියන්නේ ඇටච් වෙනවා මාර්ග විදියට ෆැමිලි එකත් එක්ක යත් එක්ක හැසිරෙන එක්කිනාට
මාර විදිහට ඇටච් වෙනවා එයා මාර ප්‍රොටෙක්ටිව් එයා ඒකයි අර මිනිස්සු දැකන් ෆියස් වගේ කියලා හිතන්නේ ෆියස් නෙමෙයි එයා අර එයාට දෙන රාජකාරිය හරියටම කරන කෙනෙක් එයා හොඳට බලා ගන්නවා එයා හොඳ මේ හොඳ වොච් ඩොග් කෙනෙක් ඒ වගේම හොඳ ෆැමිලි ඩොග් කෙනෙක් පොඩි ළමෙක්ව හරි ඇත්ත එක තියන්න පුළුවන් එයාව හැකියාවක් තියෙනවා බය වෙන්න දෙයක් නැහැ බය වෙන්න දෙයක් නැහැ හැබැයි ළමයාත් එක්ක හොඳට ට්‍රේන් කරලා තියන්න ඕනේ එතකොට කිසිම බයක් දෙන්නේ නැහැ ළමයා හොඳට ප්‍රොටෙක්ට් කරනවා ඉතින් ඒක තමයි කාන ක්‍රූස් වලගේ තියෙන විශේෂත්වය දැන් මේගොල්ලෝගේ පාවගේ කාර් එක පැටව ගත්තා මේ තමයි පැටව කොහොමද ඒ අත්දැකීම් අමාරු වුණාද මෙහෙමයි මේගොල්ලෝ ඇත්තටම මේ ලාජ් බ්‍රීඩ් එකක් නේ ලාජ් බ්‍රීඩ් එකකින් ද මේ දාන පැටවව හරිය පරිස්සම් කරලා බලා ගන්නවනේ නැත්තම් අම්මට පෑගෙනවා යට වෙනවා ඒ වගේ දේවල් තියෙන ඉතින් පළවෙනි සති දෙක පැය දෙකෙන් දෙකට වගේ නිින්දක් නැතුව පැටව ටික බලා ගන්න සිද්ධ වුණා ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් තමයි තිබ්බේ හැබැයි කොමාරි ටික ආරක්ෂා කරගෙන බලාගත්තා දැන් ඔයාගේ මෙයා ඩොග් ෂෝ ගියා ඔව් දැන් ටික දවසකට කලින් ටික කාලයකට කලින් කොහොමද අත්දැකීම එනාපු ගමම තමයි දැන් මේකේ දැන් ඒකට මම ඇත්තටම සෝෂලයිස් වෙලා තිබෙන ඇඩිෂන් කිව්වා වගේ ඒක වෙරි ඉම්පෝටන්ට් يعني මේ ඔයාට තියෙනවද එහෙම එක්ස්පීරියන්ස් එක සෝෂලයිස් වෙලා නැතුව කාට හරි යකට කඩන් පහත් වෙලා මෙහෙමයි ඇත්තටම කියන්නේ දැන් මෙයා ගෙදර ඇතුලේ හැදෙනවා ආහ් ටික ගේ ඇතුලේ ඉන්නේ එතකොට අපේ ගෙදර අපි හතර දිනාටම මෙයා හරි ඇටච් ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි එළියෙන් කාටවත් එන්න බෑ ආහ් එළියෙන් આવොත් එහෙම ඉතින් ඇටැක් කරන්න තමයි බලන්නේ හැමදේම බලන්නේ ගොඩක් වෙලාවට හැමදේම ඉතින් ඒ වගේම දැන් මගේ අනිත් ඒගොල්ලොත් ඉන්නවා ඉන්නකොට මංග මගේ මේ අනිත් බීගල් එක්කෙනත් එක්ක හරි ෆ්‍රෙන්ඩ්ලි එහෙම ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ මෙයා ඒගොල්ලන්ට එක සෙල්ලම් කරනවා හැමදේම මේ වෙනවා එතන දි තියෙන්නේ අර කවුරු හරි આવුත් එම ඇත්තම කියන්නේ මේගොල්ලෝ ඇවිල්ලා අපි කියන්නේ මේ ගාඩ්ස් ඩොග් ගාඩ් ඩොග් කෙනෙක් ඉතින් ඒක නිසා අර වන් මාස්ටර් වගේ තමයි මෙයා ඒ කියන්නේ තමන්ගේ හදනික් කියලාද යා හරි මේකයි ඒ හරි ආදරේ පොඩි ඒගොල්ලන්ට එහෙම හරිම මේකක් තියෙනවා ආදරේ ගොඩක් ආදරේ පොඩි ළමයින්ට ඉතින් ඒ වගේ තියෙන මොකද මෙයා ගෙනාපු ගමන් දැම්මා ඉතින් හරි ලොකු ප්‍රශ්නයක්. මොකද මෙයා මිනිස්සු දැකලා නැහැ. ඒ වගේ මේකක දාලා මේ තමයි ඒ වෙලාවේ මොකද මම ගයිඩ් කරෙත් නැහැ. අපි හැන්ඩල් කෙනෙකුට දීලා තමයි ඩොග් ෂෝ එක කරේ. ඉතින් ටිකක් අමාරු වුණා මොකද රින් එක ඇතුලේ දිව්වේ නැහැ හිටියා. ඒ වගේ ප්‍රශ්න ටිකක් වුණා. පස්සේ සෙකන්ඩ් ටයිම් එක මේව කරා ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ටික මේ දිනවනේ. ඔව් එයාගේ ටයිටල් එක මෙයා ආවා. දැන් මේගොල්ලොම ලංකාවට ගෙන්නන්න ලොකු ගාණක් වියදම් වුණානේ. ගියා ලක්ෂ 5ක් විතර ගිහිල්ලා ඔක්කොනම් ලක්ෂ 5ක් විතර දෙන්නටම ගියා දැන් මේ බ්‍රීඩ් එක ලංකාවේ කෙනාවෙක් එක්තරා විදිහකට මේක පොපියුලර් කරන්න සහ ඇයි අපි අනෙක් බ්‍රීඩ් එකක් නැතුව කානි ක්‍රෝසම් ගන්න ඕනේ කානි කෝසෝ ඇත්තටම මේ කැලමුත් කිව්වා වගේ ලංකාවට අලුත් බ්‍රීඩ් එකක් නේ එක අප්කමින් බ්‍රීඩ් එකක් ඉතින් දැන් හැමෝගාවම රොට්වයිලර්ස්ලා ලැබ්‍රඩොග්ස්ලා ඒවා ඉන්නවා මං ගාවත් ඉස්සර ගොඩක් එක එක බ්‍රීඩ් සිරියා. ඉතින් මං හිතුවා දැන් ලංකාවට අලුත් බ්‍රීඩ් එකක් අප්කමින් බ්‍රීඩ් එකක් හැටියට කානිකෝසලව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන එකත් කානිකෝසලව ටිකක් පොපියුලර් කරන එකත් හොඳයි කියලා. දැන් වගාව අනිත් බ්‍රීඩ්ස් හිටියේ හින්දා පෞද්ගලිකව දැන් ඒගොල්ලොත් හිටියනේ. පෞද්ගලික වැඩියෙන් කැමති කාටද? කානිකෝසලස්තර දැන් මං කානිකෝසලස ගැන ගොඩක් අත්දැකීම් අරගෙන ඉන්න හින්දා මං ඇත්තටම එක්සයිටඩ් මේ කානිකෝසල බ්‍රීඩ් එක ගැන. අනික් බල්ලන්ගේ උටත් මම ගොඩක් ආසයි. හැම බල්ලෙක්ටම වගේ මම ගොඩක් ආසයි. ඒ වුණාද කානිකෝසෝ ගැන දැන් ගොඩක් දේවල් ඉගෙනගෙන ඉන්නේ මම. ඒක හින්දා මගේ පර්සනල් එක්ස්පීරියන්ස් වලින් වෙබ්සයිට්ස් වලින් යම ගොඩක් ඉගෙනගත්ත දේවල් තියෙනවා. හැබැයි දැන් මට තේරෙනවා මේ මේක ඉතින් මම ඇත්තරම ගොඩක් ටච් වෙලා ඉන්නේ බ්‍රීඩ් එකට. රයිට් ඉතින් ඕක තමයි ආද කානිකෝසෝ ගැන කතා කරේ. ඉතින් මේ පැටවෙ ඉන්නවා. මේ විදියටම ඉතින් පැටව ඉස්සරහට තෙයි. ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්න ඕගලන්ට ආස හිතේ. දැන් මේකල ඇත්තටම කියන්නේ සාමාන්‍ය එක්කෙන්ට දැන් සාමාන්‍ය එක්කෙන්ට දැන් ටිකක් ගණන්නේ. ඔව්. දැන් මේකල මේක පොපියුලර් කරලා සාමාන්‍ය හොඳ ගණකට දෙන්න පුළුවන්. ඔව් සල් මෙහෙමයි. ඇත්තටම කියන්නේ දැන් අපි කියන්නේ දැන් අපි පිටතක මෙහෙම දැන් මේගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් එක එකපාරයි. අපිට තියෙන්නේ ඇත්තටම ඉතින් ප්‍රයිස් එකක් තියෙනවා. මොකද දැන් ඉස්සරහට කොයි ජාන ඒවත් එක්ක බල්ලු අපිට ඉම්පෝට් කරන්න බෑ දැන් ඉස්සරහට. තන මේගලංගේ බ්‍රීඩ් එක දැන් අපි මෙහෙම මෙහෙම ක්‍රොස් වෙලා ඒ වගේ තමයි මේකේ ඉස්සරහට මේගලංගෙන් යන්නේ. එතකොට
अभी इसरा बलपत्न तब इट अमतर मम के इक पारकिशा के वे हत मार अटक पोवागे अभी मेवा करा बट इच्छर लुक गारे दुड Right. खाने ग्रोज हो गए कदा करे थिंग गाने के आमती के किन्न वना फटाओ इन्नो गिहिल ना नहीं दाम विकुने ले वरे फटाओ दिए वेगे आई थी कारु टिके तो आई मैं अभी ला दीने राइट फटाओ विकुने ला इवरे हाँ भाई आप हो फटाओ ये भी ये थिंग तो कोटा गाने आप ही नाम देखे दानो आई थिंग कदा गाने बुलान दुशांत दें कदा कर ला बुक कर लथा कर मम्मी लंकावे करने को हम ब्रीड पड़े आदर ब्रीड टेलीफोन नंबर दापे स्क्रीन याटिंग कथा करें मैं दाने लोक इनवेट लंका मे वे लोक ब्रीड्स इधिंग एमुनाट पास अभी दी मेगल आदर दी हदिंग हदल पास्तम मे लस्ट इन अदन प्रोग्रम फीटर आट इंदा आव खाने क्रूस अद प्रोग्रम भूमिस्तुति वोट एव गेम कल अद्दासी मे कटीर भूमिस्तुति अद्दासी अभी तक एक्तना तब दवास अभी हम बड़ा पड़ता है समझना मे पेटो सुरतलून वेणुवेन